ඔගලන් මම මුලින්ම සඳහන් කරන්න සාමාන්‍යයෙන් සුභපැතුම් පැත්තට අපි ගියොතින් අපි නිතර දෙවේලේ අපිට අහන්න තියෙන වචනයක් තමයි චාව් කියන වචනේ. චාව් කියන එකට අපිට කෙනෙක්ව මුණ ගැහුණු නමත් අපිට චාව් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුගෙන් සමුදෙන අවස්ථාවේදීත් අපිට චාව් කියලා කියන්න පුළුවන්. නමුත් අපි මේ චාව් කියන වචනේ ගත්තොතින් ඒක ඇවිල්ලා පොලයිට් පැත්තරම යන වචනයක් කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ අපිට ගොඩාක් කිට්ටු කෙනෙකුට අපි චාව් කිව්වට අපි නිතර දෙවේලේ හම්බ වෙන්නේ නැති අලුත් එක්කෙනෙකුට අපිට චාව් කියන එක ඒතරම් සුදුසු වචනයක් නෙමෙයි. කියන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒ කෙනෙකුට අපි කියන්නේ එතකොට බොන්ජෝර්නෝ, එහෙම නැත්නම් බොනසේරා, එනම් ඒ වගේ ඒ ආමන්ත්‍රණයක් තමයි අපි දෙන්න ඕනේ. චාව් කියන එක අපි දෙන්නේ ගොඩක් ක්ලෝස් නම් අපිට. ඒ කියන්නේ ගොඩක් කිට්ටු නම් අපිට සම්බන්ධතාවයත් එක්ක අපිට චාව් කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අප්‍රේස්තෝ. ඒ කියන්නේ අප්‍රේස්තෝ කියන්නේ ඉක්මනින් අපි නැවත හමු වෙමු කියන අවස්ථාව. අප්‍රේස්තෝ. ඔව් see you soon කියන වගේ අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා අද්දොමානි. අද්දොමානි කියන්නේ හෙට හමු වෙමු. හරි? එතකොට අද්දොමානි. එහෙම නැත්නම් චි වෙදියාමු කියලා අපිට ගන්න පුළුවන්. චි වෙදියාමු කියන්නේ නැවත හමු වෙමු. එතකොට ඒ වගේ අපිට හම්බෙද්දී අපෙන් වෙන් වෙද්දී අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ගතුන් අපි කරන හැම දෙයකටම අපිට ඉතාලි භාෂාවෙන් සුභපැතුම් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැඩක් කර කර ඉන්නවා නම් අපිට කවුරු හරි මුණ ගැහුණා නම් අපිට යාට කියන්න පුළුවන් බොන් ලබෝරෝ කියලා. බොන් ලබෝරෝ කියන්නේ ඔයාට සුභ වැඩකට මම සුභාශිංසනය ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ ඔයාට සුභපතමි, හොඳ වැඩක්. ඈ එතකොට ගමනක් යනවා නම් බොන් වියාජ්ජෝ කියලා අපිට යාට සුභපතන්න පුළුවන්. ඒ වගේම අපි කියමුකෝ එයා විවේක ගන්න යනවා නම් බොන් රිපෝසෝ කියලා අපිට යාට කියන්න පුළුවන්. මේ වගේ අපිට කරන ඕනම වැඩකට බොන් කියන වචනේ දාලා පුරුෂ ලිංග නම් බොන් කියන වචනේ දානවා අපිට අවස්ථාව කියන්න පුළුවන්. එහෙනම් අපි උදාහරණයට විවාහය ගමු බොන් මැට්‍රිමෝනියෝ. හරි? මොකද ඇනිවර්සරි ගතරින් බොන් අනිවර්සාරියෝ. අපිට පුරුෂ ලිංග නම් ඒ පැත්තට යන්න පුළුවන්. නැත්නම් අපි ස්ත්‍රී ලිංග පැත්තට යනවා නම් බොනා. හරි? බොනා කියන පැත්තෙන් යනවා. බොනා නොත්තේ සුබ රාත්‍රිය, බොනා ජොර්නාතා, හා සුබ දවසක්, බොනා ෆොර්තුනා, සුබ වාසනාවන්ත දෙයක්. හරි? ඒ වගේ අපිට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භාවය අනුව බොන්ද බොනද කියලා තීරණය කරගන්න වෙනවා. පැහැදිලිද?